අද විශේෂ වැඩසටහනේ බස් සායත මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය හැටියට එදා ඉඳන්ම ක්‍රියාත්මක කරන නියාමන කටයුතු ශක්තිමත් කරන්න අපි අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් සාකච්ඡා කරා. අද මේ වන විට අලුතින් මහජන පැමිණිලි අපිට එන්න එන්න වැඩි වුණා. පහුගිය කොරෝනා ව්‍යසනයත් එක්ක ආර්ථික ප්‍රශ්න ඒ වගේම තමයි මගී ජනතාව අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන නිවැරදි ප්‍රවාහන ක්‍රමයක් ලබා දෙන්න කටයුතු කරන්නත් ඒවට මේ ප්‍රවාහන ශේෂය ලබා දෙන බස් රථවලින් විවිධ පැමිණිලි මහජනතාව අප වෙත ලබා දෙන. ඒකෙදි අපි අපේ තීච්ඡ නියාමන කටයුතු ශක්තිමත් කළා සක්‍රිය කළා. අද දවසේ අපි ස්ටිකරයක් නිර්මාණය කළා. අදින් ආරම්භ කරන ඉදිරි සති තුල වහුන දැනුවත් කළා. ඔක්තෝබර් මාසේ පළවෙනිදා එතකොට අපි මේ සියලු කටයුතු ශක්තිමත් කරනවා. එදාට මම හිතන්නේ අතරමඟ නතර කරගෙන යන කරන බස් රථවලට අපි නීති ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සිමින් ධාවනය වෙන බස් රථවල නීති ක්‍රියාත්මක කරනවා. අනතුරුදායක ලෙස කටයුතු ධාවනය කරන බස් රථවලට නීති ක්‍රියාත්මක කරන්නත් අනුමත ගාස්තුවට වැඩි මුදලක් අය කිරීමත් වැඩිපුර මුදල් අය කිරීමටත් අවශ්‍ය කරන එම මුදලට අවශ්‍ය කරන ටිකට් පට නොදීමටත් අයම් කිසි කෙනෙක් බස් රථය තුල කොන්දොස්තර කටයුතු කරනවා නම් අපි ඒ ධාවන කටයුතු නවත්තලා ඒ අවශ්‍ය ශක්තිය මගේ ජනතාවට අවශ්‍ය කරන ගුණාත්මක සේවාවක් ලබා දෙන්න කටයුතු කරනවා. සමහරු බීමත්ව ප්‍රියපදවන. සමහරු බීමත්ව කොන්දොස්තර රැකියාව වේදනා. විවිධ පැමිණිල් එනවා. ඒ පැමිණිල් වලට අදාළව අපි කටයුතු කළා. අපි සියලු බස් රථ දැනුවත් කළා. අපි අධිකාරියේ සාමාන්‍ය අධිකාරීතුමා ප්‍රධාන සියලුම කණ්ඩායමත් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම කණ්ඩායමත් අපි එක්කම එක්වලා පාරට බැලලා මේ කටයුතු ශක්තිමත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න කියන එක තමයි අද මේ පණිවිඩය ඔබට දෙන්නේ. සෑම බස් රථයකම මේ ස්ටිකරය අලවනවා. ඒ වගේම ගාස්තු චක්‍රය අලවනවා. අලවලා මේවා ඉදිරියේදී අපි ආරක්ෂක අංශයෙන් විසින් බස් රථ පරීක්ෂා කිරීමේදී මේවා නොදුනොත් අපි මේ බස් රථ ධාවනෙන් ඉවත් කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන්න වැඩපිළිවෙළක් දියත් කරගෙන ඉන්නවා කියන එක මතක් කරන්න. කොන්දොස්තර වරුන්ට රිය දුරන්ටත් මේකේ නීති ක්‍රියාත්මකද වෙනම නීති තියෙනවද ඒගොල්ලන්ට? නෑ ඒගොල්ලන්ට තියෙනවා නීතිය. අපේ ආයතන තුළ තියෙන උන්ට පුහුණු කිරීමනේ අපි ඔන්න පුහුණු කළා දවස් හතර පුහුණුව දීලා මේවැයි මෙන අගතිය පිළිබඳව උන්ට දැනුවත් කරලා තියෙනවා. උන්ට නිවැරදිව සේවාවක් කරලා මගී ජනතාවට හැමතිස්සෙම අවශ්‍ය කෙනේ ගුණාත්මක සේවාව ලබා දෙනවා. විටෙන් විට දිගෙන් දිගටම මහජන පැමිණිල්ල එනවා. ඒ හේතුව තමයි කොරෝනා ව්‍යසනයත් එක්ක ඔවුන්ට මේ සියල්ල අමතකුණා. දැන් කොරෝනා ඉවරයි. දැන් ආර්ථික අතින් රට ශක්තිමත් වෙගෙන යන්නේ. එහෙනම් අපි මේ මගී ජනතාවට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දෙන්න ඕනේ. එතකොට තමයි මගී ජනතාව බස් රථය තුලට නැගින්න ගමන් ගමනාන්තය දක්වා ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්නම් එක එක්කෙනාට ඕන විදිහට නියමිත කාල වේලාවක් තියෙන බස් රථයක ධාවනය කරන්න. ඒ ධාවන කටුදේ වේලාවට ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ සියලු දෙනාටම ඉල්ලා සිටින්නේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය බස් රථ රියදුරු කොන්දොස්තර විතරක් නෙවෙයි අයිතිකාරු මහත්තුරුත් මේකට දායකත්වය විය යුතුයි කියන එක තමයි මේන් තුලින් අපි පණිවිඩයක් ලබා දෙන්නේ. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.